අයිබුවන් හැමදාම වගේ ඔන්න අදත් බොහොම ආදරයෙන් ඔයාලා හැමෝම විශ්මලෝක YouTube channel එක වෙත පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ වර්තමානයේ බොහෝ දෙනා මුහුණ දෙන ඉතා සුලභ සෞඛ්‍ය ගැටලුවක් ගැන. ඒ තමයි උදරය අවට මේ දේ තැන්පත් වීම. විශේෂයෙන්ම අද තරුණ පරපුරේ බොහෝ දෙනෙක් මේ ගැටලුවට මුහුණ පාලා ඉන්නවා. මේ නිසා ඔවුන් දැඩි මානසික පීඩාවකට පත් වෙලා තමයි වර්තමානයේ වෙදින්නේ. ඇත්තනම් කියනවා නම් මානසික පීඩාවටත් වඩා මේ ගැටලුව නිසා තරුණ වයසේදීම ඔවුන්ගේ සෞඛ්‍ය දැඩි ලෙස අනතුරේ වැටීමක් සිද්ධ වෙනවා. මොකද කියනවා නම් උදරය අවට මේ දේ තැන්පත් වීම පසුකාලීනව වැඩි වෙද්දී තරබාරු බව ඇති වෙලා දියවැඩියාව කොලෙස්ටරෝල් වගේ ලෙඩ රෝගත් ගොඩක් හැදෙන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් මේ සෞඛ්‍ය ගැටලුවට කියන්නේ බෙලි ෆැට් කියලා. ඉතින් මේ විදිහට උදරය අවට ප්‍රදේශයේ අධික වශයෙන් මේද කොටස් තැන්පත් වුණාම ශරීරය බොහොම අවලස්සන විදිහට තමයි බාහිරට පේන ගන්නේ. මෙහෙමුණාම මිනිසෙකු විදිහට සමාජයේ ඔබට තිබෙන පුද්ගල ආකර්ෂණයත් යම්තරමකින් අඩු වෙන ගන්නවා. හැබැයි නිවසේදී සාදා ගන්නා එකම එක සරල පානයක් මගින් මේ අවලස්සන බඩ අඩු කරගන්න ඔයාට හැකියාව තියෙනවා. සමහර විට ඔබට එවැනි විශ්මිත පානයක් මේ ලෝකෙ තියෙනවද යන්න ගැන සැකයක් මතුවේවි. හැබැයි අද විශ්මලෝක YouTube channel එකෙන් අපි ඔබට එවැනි පානයක් ගැන කියලා දෙනවා. ඉතාම පහසුවෙන් හා අවම මහන්සියකින් සකස් කරගත හැකි මේ පානය ඔබ සෑම දිනකම රාත්‍රියේ නිින්දට යාමට පෙර පානය කළොත් ඔබට හිතා ගන්නවත් බැරි විදියට ඔය ඉදිරියට නෙරාපු අවලස්සන බඩ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ලෝ පුරා මෙම විශ්මිත පානය නිවැරදිව සකස් කරලා එක දවසක්වත් මගහරින්නේ නැතුව හරියටම පරිභෝජනය කරලා සාර්ථක ප්‍රතිඵල ලබා ගත්ත අය ඕන තරම් ඉන්නවා. වැදගත්ම දේ වෙන්නේ මේ පානය හදන්න අපි කිසිම කෘතිම අමුද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැති එක. මෙසම අපි භාවිත කරන සේරම අමුද්‍රව්‍ය 100%ක්ම ස්වභාවික දේවල්. මෙන්න මේ නිසා මේ පානය හේතුවෙන් ඔයාට කිසිම අතුරු විපාකයක් භුක්ති විඳීමට සිදු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා කිසිම අනිසි බියවීමකින් තොරව මේ විශ්මිත පානය ඔබට අද රාත්‍රියේ සිටවත් පරිභෝජනය කිරීම ආරම්භ කරන්න පුළුවන්. එහෙමනම් අපි දැන් බලමු මේ සකස් කරන යන පානය මගින් බර අඩු වෙන්නේ කොහොමද කියලා. අපි නින්දට ගියාම අපේ ශරීරය තුළ මේදය දහනය වීමේ ක්‍රියාවලිය අඩාල වෙනවා. එවිට සිද්ධ වෙන්නේ ශරීරයේ සමට යටින් පටක අභ්‍යන්තරයේ මේ මේදය තැන්පත් වීමයි. නමුත් නින්දට යාමට පෙර මේ ස්වභාවික පානය පරිභෝජනය කළ විට මේදය දහන ක්‍රියාවලිය අප නින්දට ගිය පසුවත් නොනවත්වා සිද්ධ වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? වෛද්‍යවරුන් පවසන විදිහට නම් මේ පානය තුළ අඩංගු වෙන පෝෂක ද්‍රව්‍ය මගින් අපගේ පරිවෘත්තීය ක්‍රියාවලිය බොහොම වේගවත් කිරීම නිසායි ඒක එහෙම වෙන්නේ. එහෙමනම් අපි දැන් බලමු මේ කියන පානය සකස් කර ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මේ සඳහා අපි මුලින්ම යොදා ගන්න පළවෙනි අමුද්‍රව්‍ය තමයි පිපිඤ්ඤා. ශරීරය තුළ මේද දහනය සඳහා ඉතා විශාල කාර්යභාරයක් මේ පිපිඤ්ඤා වගේ සිදු කරනවා. ඒ නිසාම බර අඩු කිරීම සඳහා නිර්මාණය කරන බොහෝ ආහාර පාලන වැඩසටහන් තුළ පිපිඤ්ඤා දකින්න පුළුවන්. විශාල පිපිඤ්ඤා ගෙඩියක් තුළ අඩංගු වෙන්නේ කැලරි 45ක් විතරයි. ඒ වගේම පිපිඤ්ඤා තුළ යහමින් තන්තු හා ජලය අඩංගු වෙනවා. මේද දහනය වේගවත් කිරීම සඳහා මෙන්න මේ තන්තු හා ජලය අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි පිපිඤ්ඤා ශීත ගුණයෙන් යුක්ත නිසා පිපිඤ්ඤා මගින් මේ පානයට ලබා දෙන්නේ අමුතුම රසයක්. ඊළඟට පාස්ලි හා කොත්තමල්ලි කොළ තමයි හොයාගන්න ඕනේ. මේ දෙවර්ගයේම කැලරි දහනය සඳහා ඉතාම වැදගත් ඒවා. ඒ වගේම මේවා ප්‍රතිඔක්සිකාරක, විටමින් හා ඛනිජ ලවල වලින් පෝෂක ආහාර වර්ග. ශරීරය තුළ පිරී තිබෙන අනවශ්‍ය දීර සියල්ල පාස්ලි හා කොත්තමල්ලි මගින් ඉවත් කිරීම සිදු කරනවා. මෙන්න මේ නිසා ඉදිරියට නෙරා පිම්බී ඇති ඔබේ අවලස්සන උදරය ඉක්මනින්ම පැතලි එකක් කරගන්න පුළුවන්. ඉඟුරු තමයි අපි ඊළඟට හොයාගන්න ඕන අමුද්‍රව්‍ය. ඉඟුරු මගින් අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය බොහොම වේගවත් කරන අතරම මලබද්ධය ඇතිවීමත් වළක්වනවා. මෙන්න මේ කාර්යයන් දෙකම ශරීරයේ බර අඩු කර ගැනීම කියන අරමුණ සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍යම සිදුවිය යුතු දේවල් දෙකක්. ඒ වගේම තමයි ඉඟුරු මගින්ද නින්දේදී මේද දහන ක්‍රියාවලිය නොකඩවා සිදු කරගෙන යාමට අවශ්‍ය ශරීරයට අවශ්‍ය කරන උත්තේජනයන් සැපීමත් සිදු කරනු ලබනවා. ඊළඟට ගන්නේ දෙහියුෂ. දවස ගාන අපි පරිභෝජනය කරන ආහාර මගින් අපේ ශරීරයේ ඇතුලේ විෂ සංඝටක තැන්පත් වෙනවා. මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ ටොක්සින් කියලා. මේ විදිහට දවස ගානේ ටොක්සින් තැන්පත් වෙලා කාලයක් යනකොට විශාල ටොක්සින් තොගයක් අපේ ඇඟ ඇතුළේ ඉතුරු වෙනවා. මෙන්න මේ විදිහට තැන්පත් වෙන විෂ හරණය කිරීමට දෙහියුෂ කියලා කියන්නේ බොහොම හොඳ බෙහෙතක්. මේ දෙහියුෂ මගින් ශරීරයේ විෂ තැන්පතු ඉවත් වුණාට පස්සේ ඔබට දැනෙන සහනය කියලා නිම කරන්න බැරි වෙයි. ඒ වගේම තමයි ඒ මගින් කිලෝ ගණනක ශරීරයේ බර අඩු කරගන්නත් ඔයාට පුළුවන් වේවි. අපේ ඊළඟ අමුද්‍රව්‍ය තමයි කෝමාරිකා මද. මෙය බලගතු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත නිසා
පිළිකා ඇති කරන නිදහස් අනු නිර්මාණයවීම අවහිර කරනවා. ඒ වගේම තමයි මේ නිදහස් අනු නිසාවෙන් ඇතිවන්නා වූ ශරීරයේ අනවශ්‍ය ලෙස ඉදිමීම හා පුරවා දැමීමත් අවම කරනවා. තවද කෝමාරිකා මගින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරලා මේද දහන ක්‍රියාවලිය බොහොම වේගවත් විදිහට සිද්ධ කිරීමත් සිදු කරනු ලබනවා. දැන් අපි බලමු ඉහත අමුද්‍රව්‍ය කිහිපය යොදාගෙන කොහොමද මේ විශ්මිත පානය සකස් කරගන්නේ කියලා. අවශ්‍ය ද්‍රව්‍ය: මධ්‍යම ප්‍රමාණයේ දෙහි ගෙඩියක්, මධ්‍යම ප්‍රමාණයේ පිපිඤ්ඤ ගෙඩියක්, ගාගත් ඉඟුරු මේස හැන්දක්, සූරාගත් කෝමාරිකා මේස හැන්දක්, පාස්ලි හා කුත්තමල්ලි කොළමිටක්, වතුර වීදුරු භාගයක්. දැන් අපි බලමු මේ පානය හදාගන්න කොහොමද කියලා. මේ සඳහා ඔබට අවශ්‍ය වෙනවා බ්ලෙන්ඩර් එකක්. අපි උඩින් කියපු අමුද්‍රව්‍ය සේරම එකපු ප්‍රමාණ වලින් බ්ලෙන්ඩර් එකට දාලා හොඳින් අඹර ගන්න තමයි මුලින්ම තියෙන්නේ. හරි, දැන් අපි අපේ පානය සකස් කරගෙන ඉවරයි. බලන්න හරිම සරලයි නේද? සරලයි වගේම මේ වගේ 100%ක් ස්වභාවික දේවල් අපේ ඇඟට හරිම ගුණයි. දැන් මේ විදිහට හදාගත්ත පානය සෑම දිනකම ඔබ නිින්දට යාමට පෙර පානය කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේම තමයි මේක බොන්න පටන් ගත්ත දවසේ ඉඳන් කරන්න පොඩි වැඩකුත් තියෙනවා. ඒ තමයි පසුදා උදෑසන මිනිත්තු 30ක් පමණ කාඩියෝ ව්‍යායාම වල නිරත වෙන එක. ඉතින් විශ්ම ලෝකයේ අතර සමුගන්න කලින් මේ කාඩියෝ ව්‍යායාම කියන්නේ මොනවද කියලාත් ඔබට තොරතුරු ටිකක් කියලා මෙන්නයි හදන්නේ. කාඩියෝ ව්‍යායාම කියලා කියන්නේ හදවතේ ගැස්ම වැඩි කරන ව්‍යායාම වලට. තේරුණේ නෑ නේද? හරි, එහෙනම් තවත් සරලව කියන්නම්. අපේ ඇඟේ තියෙන මස්පිඩු නියම හැඩයෙන් පවත්වා ගැනීමට අපි මේ මාංශ පේශි ඉලක්ක කරලා විවිධ ව්‍යායාම් සිදු කරනවානේ. උදාහරණයක් විදිහට බඩ, අපේ තට්ටම්, කකුල, පපුව වගේ තැන් මනා හැඩයෙන් පවත්ව ගන්න අපි මේ මස්පිඩු ඉලක්ක කරලා විශේෂ ව්‍යායාම් කරනවා. එවිට එම මස්පිඩු ශක්තිමත්, නිරෝගී මනා හැඩයෙන් යුතු ඒවා බවට පත් වෙනවා. ඉතින් මිනිස් හදවත කියන්නේ අන්න ඒ ස්ථාන වගේම මස් වලින් හැදිලා තියෙන දෙයක්. ඉතින් මේ හදවත බොහොම නිරෝගීව ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා හදවත කියන මස්පිඩු කොටසටත් ව්‍යායාම් සිදු කරන්න ඕනේ. මොකද හදවත හැදිලා තියෙන්නේ අනෙකුත් ශරීර අවයව වගේම මස්පිඩු වලින් නිසා. ඉතින් ඒ මස්පිඩු වලට හොඳට දැනෙන්න ව්‍යායාම් කළොත් තමයි හදවත ශක්තිමත් වෙන්නේ. ඒ වගේම හදවත ඉහළම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න ගන්නෙත් එහෙම කළොත් තමයි. සිංහලෙම කිව්වොත් හදවත හොඳට වැඩ කරන්න ගන්නෙ අන්න එතකොටයි. ව්‍යායාම් නොකර ඉන්නකොට අපේ ඇඟ දුර්වල වෙනවා වගේම හදවතට ව්‍යායාම් නොකර හිටියොත් හදවතේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. මේ නිසා අපේ ඇඟේ එන්ජිම වගේ තියෙන හදවත ශක්තිමත් කර ගැනීමට කාඩියෝ ව්‍යායාම් වල යෙදීම අත්‍යවශ්‍ය දෙයක්. හදවත හොඳට ගැහෙන්න පටන් ගන්නකොට ශරීරයේ අනෙකුත් මස්පිඩු සෑදී තිබෙන සියලුම සෛල සඳහා හොඳ ඔක්සිජන් සැපයීමක් ලැබෙනවා. එවිට ව්‍යායාම් කරන වේලාවට වගේම ව්‍යායාම් නොකරන වේලාවන් වලදී පවා ශරීරයේ මේදය දහනය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසයි අපි ඔබට මේ පානය පරිභෝජනය කරන ගමන්ම අනිවාර්යෙන්ම කාඩියෝ ව්‍යායාම් වල යෙදෙන ලෙසට ඉල්ලීමක් කරන්නේ. එවිට ඔබේ බර අඩුවීමේ වේගය දෙගුණ කරගන්න ඔබට පුළුවන්. ලෝකේ තියෙන ආරක්ෂිතම හා හොඳම කාඩියෝ ව්‍යායාමයේ ලෙසට සැලකෙන්නේ එකම වේගයකින් ඇවිදින එකයි. මීට අමතරව දිවීම, පිහිනීම, ඒ වගේම බයිසිකල් පැදීම, ඔරු පැදීම වගේ ව්‍යායාම වර්ගත් හොඳ කාඩියෝ ව්‍යායාම ලෙසට තමයි සැලකලා තියෙන්නේ. එහෙනම් ඔබත් මේ පානය භාවිත කරලා ඒගොම අපි මේ කියපු කාඩියෝ ව්‍යායාම ක්‍රමත් කරලා ඒව අනුගමනය කරලා ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කරන්න. උදෑසන ඉඳම ජව සම්පන්නව අවදි වී ඔබේ දවස ජය ගන්න. ආකර්ෂණීය මිනිසෙකු ලෙස සමාජයේ හැසිරෙන්න. ඔබ නිවැරදිව අපි කියපු දේවල් අනුගමනය කළොත් සාර්ථක ප්‍රතිඵල ඔබට දින කිහිපයකින්ම දැක ගන්න අත්විඳින්න ලැබේවි. එමනම් සාර්ථක ප්‍රතිඵල ලැබුණු පසු ඉගෙන අපේ කමෙන්ට්ස් තීරය පළ කරනත් ඔබ මතක තියාගන්න. මොකද ඒ අපිට වගේම විශ්මලෝකීය වීඩියෝස් හැමදාම බලන හැම කෙනෙක්ටම වටිනා දිරිගැන්වීමක් වේවි. ඉතින් මේ වගේ වටින කියන තවත් වැදගත් වීඩියෝවකින් අපි ඉක්මනින්ම ඔබව හමු වෙනවා. තවත් කෙනෙකුට මේ වීඩියෝ වැදගත් වටිනවා කියලා හිතනවා නම් ඔබේ මිතුරන්ට පෙන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක ක්ලික් කරොත් තමයි අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාට notification එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටින කියන තවත් ලස්සන වීඩියෝවකින් අපි ඔබව මුණ ගැහෙනවා. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.